අයිබෝන් ඔබ එක්වන්නේ ස්වාධින් රූපහානි සවස 6:30 ප්‍රධාන සිංහල පුවත් විකාශයත් සමගින් අදත් මුලින්ම අවධානය දවසේ ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත IDH එකෙන් පැන්න කොරෝනා රෝගියා කිව්ව බොරු CCTV වලින් හෙළිවෙයි IDH රෝගියා මිනිසුන් අතර ගැවසුනාද තවත් අයට බෝ කළාද පුළුල් පරීක්ෂණ ඇරඹේ මොන ප්‍රශ්න තිබ්බත් PHI ලා ඡන්දයට සහාය දෙනවාමයි මැකෝ ප්‍රසිද්ධියේම කියයි සුරාබද්දත් කුඩෙන් කුඩු කළ සුරාබදු පරීක්ෂක පැය දෙකක් රඳවාගෙන ප්‍රශ්න කරන්න පොලිසියට අවසර පෙර පාසලත් අමාත්‍යංශයක් යටතට පත් කරන බව ජනපති මාතරදී කියයි සජිත්ලා ජාත්‍යන්තර උසාවියට ගියත් තීන්දුව පරාජයයි එජාප නායක රනිල්ගෙන් අනාවැකියක් කොරෝනාව සාර්ථකව පාලනය කළ ශ්‍රී ලංකාව සංචාරයට සුදුසුම රටක් බ්‍රිතාන්‍ය ලොවටම කියයි කොරෝනාවත් දූෂණයත් ඊශ්‍රායෙල් අගමැති බෙන්ජමින්ට එරෙහිව ජනතාව නැගිට්ටවයි IDH රෝහලෙන් ඊයේ දිනේදී පැන ගිය කොරෝනා රෝගියා සිය ගමන් මාර්ගය පිළිබඳ ලබා දුන් තොරතුරු අසත්‍ය බව අනාවරණය වෙමින් පවතින්නේයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා පවසනවා අද දිනේදී විශේෂ මාධ්‍ය හමුවක් ඇඳවමුනි ඔහු මේ බව සඳහන් කළේ කෙසේ වෙතත් එම රෝගියා පැන යන අවස්ථාවේදී නිවසකින් ඇඳුම් සුරාගෙන ඇති බවටද CCTV ඔස්සේ අද අනාවරණය වුණා මොහමඩ් නෂීම් නැමැති 41 හැවිරිදි පුද්ගලයෙකුයි ඊයේ දිනේදී මෙලෙස IDH රෝහලෙන් පැන ගොස් තිබුණේ ත්‍රිකුණාමලයේ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු වන මොහු දැඩි ලෙස මත්ද්‍රව්‍යයට ඇබ්බැහිවෙක් වන අතර නව්‍ය කොරෝනා රෝගය වැළඳීම හේතුවෙන් අදාළ පුද්ගලයා IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිට තිබෙනවා කෙසේ වෙතත් පැන ගිය මෙම කොරෝනා රෝගියා ඊයේ උදෑසන වන විට කොළඹ ජාතික රෝහල අසල සිටියේදී ආරක්ෂක අංශ මගින් අත්අඩංගුවට ගත්තා ඊයේ දිනේදී මෙම පුද්ගලයාගෙන් පොලිසිය කළ ප්‍රශ්න කිරීම හමුවේ ඔහු ලබා දුන් තොරතුරු ව්‍යාජ තොරතුරු බවට අදමන විට අනාවරණය කරගෙන ඇති බව පොලිසිය පවසනවා දැනට ඒ රෝගියාගෙන් අපි ප්‍රශ්න කරලා තියෙනවා ඔහු ඉදිරිපත් කරලා තියෙන තොරතුරු ඒ ප්‍රශ්න කිරීම වලදී එළදරව් කරලා තියෙන තොරතුරු ව්‍යාජ තොරතුරු බව අපි වෙනත් ක්‍රමෝස්සේ අපි අනාවරණය කරගෙන තියෙනවා ඒ අනාවරණය කරගත් තොරතුරු සම්බන්ධයෙන් නැවත සෞඛ්‍ය අංශවල අවසරයේ පරිදි ඔහුගෙන් නැවත ප්‍රශ්න කිරීමට බලාපොරොත්තු වෙනවා ඒ අනුව දැනට මුල් අවස්ථාවේදී ඔහු අනාවරණය කර ගමන් මාර්ගයේ ඔස්සේ නොමැතිව වෙනත් ආකාරයකට ගමන් කළ බව අපිට වාර්තා වෙලා තියෙනවා ඒ සම්බන්ධයෙන් CCTV දර්ශන සහ වෙනත් සාක්ෂිකරුවන් ඔස්සේ අපි තොරතුරු ලබාගෙන නිවැරදි ගමන් මාර්ගය කුමක්ද කියන කාරණයත් ඒ හරහා යම් කිසි ආකාරයකට මේ කොරෝනා වෛරසය පැතිරීමට අවස්ථාවක් තිබුණාද යන්න පිළිබඳවත් විමර්ශනය කරන්නේ මේ දක්වා අනාවරණය කරගත් තොරතුරු අනුව මෙම වෛරසය ව්‍යාප්ත වීම පිළිබඳව තර්ජනයක් ඇති වෙන ආකාරයේ තොරතුරු අනාවරණය වෙලා නැහැ මෙම කොරෝනා රෝගියා ගමන්ගත් මාර්ගයේ ඇතම් ස්ථානවල CCTV දර්ශන අදමන විට මාධ්‍යට නිකුත් වී තිබෙනවා CCTV වාර්තා වෙනවද මේ මොහු එන අක්‍රමකදී නිවසකට පැනලා අඳුම මාරු කරගත්තා එහි පාපැදියක් සොරකම් කරගත්තා කියන මොහොතේදී අනාවරණය වෙනවද ඔහු පාපැදියක් නිවසකින් සොරකම් කරගෙන ගිය බවට වාර්තා වෙලා තියෙනවා ඒ වගේම ඔහු රෝහලෙන් පැන යන අවස්ථාවේදී ඇඳගෙන සිටි ඇඳුම් මාරු කරලා වෙනත් ඇඳුම් එක්තරා නිවසකින් ලබාගෙන මේ සොරකම් කරගෙන ඇඳගෙන ගිය බවත් වාර්තා වෙලා තියෙනවා ඒ සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශනය කරනවා ඒ අනුව IDH රෝහලෙන් පැන ගිය මෙම රෝගියා මුල් අවස්ථාවේදී කොට කලිසමක් හැන සිටි බව CCTV දර්ශන වලින් පැහැදිලිව දිස්වනවා නමුත් ඔහුගේ ගමන් මාර්ගය වෙනත් CCTV කැමරාවකින් නිරීක්ෂණය කරන විට ඔහු දිග කලිසමක් හැන සිටින අයුරු දිස්වනවා ඒ අනුව අදාළ පුද්ගලයා සිය ගමන් මාර්ගයේ අතරතුර නිවසකට ඇතුළු වී ඇඳුම් සොරාගෙන තම ඇඳුම් එම ස්ථානයේ ගලවා තමා සොරාගත් ඇඳුම් ඇඳගෙන ඇති බවටයි හෙළිවි තිබෙන්නේ අනුතුරුව අදාළ පුද්ගලයා පාපැදියකින් ගමන් ගන්නා අයුරුද තවත් CCTV කැමරාවක මෙලෙස සටහන්ව තිබුණා
කෙසේ වෙතත් පලාගිය රෝගියා ඇන සිටි ඇඳුම් පුළුස්සා දැමීමටත් ඔහු ගමන්ගත් බවට සැකකරන මාර්ග විසබීජ හරණය කිරීමටත් ආරක්ෂක අංශ සහ සෞඛ්‍ය අංශ අද පියවර ගත්තා. විදටලා පොඩ්ඩක් කියන්න මොකක් හරි මේ සෞඛ්‍ය ආරක්ෂක ඒගොල්ලෝ කියන දේක් කරමු අපි ඈ. එහෙම කරමු. ඉන්න විදටලා ඇවිදින්න එපා කොහෙවත්. වෙලේ කාටද තියෙන කියලා වහා ගන්න බෑ අපිට. අපි ඔයගොල්ලෝ වෙලේ කියනෝ නෙවෙයි. නමුත් මේක චුට්ටක් බලන්න පුදුම ලෙඩන්නේ. එයා කොහොමද අතුල්ලා තියෙනවා කැමරාවෙන් පේන. එතකොට ඔය ගැඳුම් ඇදගෙන ගිහිල්ලා ගිර දිහා තියෙන. ඔව්. එහෙනම් ඇඳුම් ටික කොහෙද තිබ්බේ? වැලේ. වැලේ. මං ගත්තා. හන්දරස්. ඕතරේ ඇඳෙන්ද? දැනට බොහෝ රෝහල් වල රෝහල් පෞද්ගලික ආරක්ෂක නිලධාරීන් මාර්ගයෙන් තමයි ඒ රෝහල් ආරක්ෂාව කරලා තියෙන්නේ. ඒ ඒට අමතරව ඒ රෝහල් වලට ඒ ආරක්ෂක නිලධාරීන් සමග සම්බන්ධීකරණය වෙමින් කටයුතු කිරීම සඳහා ශ්‍රී ලංකා පොලිසිය සහ යුද හමුදාවේ ආරක්ෂාව ලබා දී තිබෙනවා. යනවා IDH රෝහල ආරක්ෂක නිලධාරීන් ඒකාබද්ධව ශ්‍රී ලංකා පොලිසියයි හමුදාවයි ඒකාබද්ධව නිලධාරීන් 39 දෙනෙකුගේ පමණ ආරක්ෂාවක් උදවලා තියෙනවා. ඊට අමතරව වැලිකන්ද රෝහලේ යුද හමුදා නිලධාරීන් සහ පොලිස් නිලධාරීන් ඇතුළුව නිලධාරීන් 40කගේ පමණ ආරක්ෂාවක් උදවලා තියෙනවා. යුද හමුදා නිලධාරීන් 18 දෙනෙක් එතන උදවලා තියෙනවා. ඊට අමතරව මුල්ලේරියා මූලික රෝහලේ පෞද්ගලික ආරක්ෂක නිලධාරීන් සමග ඒකාබද්ධව පොලිස් නිලධාරීන් රාජකාරිය යොදවලා තියෙනවා. මිගම් මූලික රෝහලේදී පොලිස් නිලධාරීන්ට අමතරව ගුවන් හමුදා නිලධාරීන් ආරක්ෂාව සඳහා යොදවලා තියෙනවා. කොරෝනා හේතුවෙන් නිරෝධායනය වන්න සඳහා ඡන්දය භාවිත කිරීමට ලබා දී තිබූ අගෝස්තු 4 වනදා දිනය සංශෝධනය කළ බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසනවා. ඒ අනුව කොරෝනා ආසාදිතයන් සඳහා වෙන් කළ ලබන 31 වනදා දිනයේදීම නිරෝධායනය වන්න සඳහාද ඡන්දය භාවිත කිරීමට අවස්ථාව හිමිවනවා. එකඟතාවයකට ආවා නිරෝධායන මධ්‍යස්ථානවල ඡන්ද විසීම ජූලි 31 වෙනිදා තියන්නත් නිවාසවල නිරෝධායනය කරන අයගේ ඡන්ද විසීම 4 වෙනිදා පවත්වන්න. දැන් අපිට පෙනී කියලා තියෙන 4 වෙනිදා මේ දේ ප්‍රායෝගිකව ක්‍රියා කරන අමාරුයි. මොකද අපි ඡන්ද පෙට්ටි සහ බඩු බාහිර නිකුත් කරනවා අනිකුත් ඡන්ද මධ්‍යස්ථානවලට 4 වෙනිදා. ඒක නිසා දැනට යෝජනා වෙලා තිනවා ඒ හෝම් කොරන්ටයින් අයට ඡන්ද විමසීම ජූලි මාසේ 31 වෙනිදා තියෙනවා. අපි ජංගම ඡන්ද මධ්‍යස්ථාන යොදවනවා එම ප්‍රදේශවල. මෙම නිරෝධායනය වෙන අයගේ නිවෙස්වල නිවෙසියන් රජයේ හෝ පෞද්ගලික ආයතනවල සේවය නිරත වෙනවා නම් ඔවුන්ට එදා ඡන්ද විමසීම දිනයක්සේ රාජකාරි නිවාඩු ඒ කියන්නේ වැටුප් සහිත නිවාඩු සේවාස්ථානයට යෑමට අදාළ වන පරිදි ලබා ගන්න පුළුවන්. කිසියම් මාධ්‍ය ආයතනයකටවත් ඒ ණයටවත් ඒ කොරන්ටයින් කරපු නිවාසවල තොරතුරු ඒ කවුද ඡන්දදායකයෝ කියන ඒවා ඡායාරූප ගන්නවත් තොරතුරු ප්‍රසිද්ධ කරන්නවත් තහනම්. බෙතර තැපැල් ඡන්දේ භාවිත කිරීමට නොහැකි වූ අය වෙනුවෙන් අද දිනේද තැපැල් ඡන්දේ භාවිත කිරීමට අවස්ථාව සලසා දී තිබුණා. තම කාර්යාලයේ පිහිටි දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයේදී උදැසන 8:30 සිට පස්වරු 2 දක්වා ඒ සඳහා අවස්ථාව උදා වුණා. තැපැල් ඡන්දයට අදාළ නිල ඡන්ද පත්‍රිකා 70%ක පමණ ප්‍රමාණයක් මෙවන විටත් බෙද අවසන් කර ඇති බව නියෝජ්‍ය තැපැල්පති රාජිත ගුණසිංහ මහතා කියා සිටියා. මෙවර මහමැතිවරණයට අදාළව පැමිණිලි 4684ක් ලැබී ඇති බවයි මැතිවරණ කොමිසම සඳහන් කළේ. ඉදිරි මැතිවරණ කටයුතු පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා පත් කළ තාක්ෂණික කමිටුව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ ප්‍රධානත්වයෙන් අද රැස් වුණා. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ද ඉදිරි මැතිවරණයට පූර්ණ සහය ලබා දෙන බවයි මහින්ද දේශප්‍රිය මහතා මෙහිදී කියා සිටියේ. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමේ සභාපතිවරයා, ලේකම්වරයා, භාණ්ඩාගාරිකවරයා, කොළඹ දිස්ත්‍රික්කයේ සභාපති හැටියට අපේ තාක්ෂණ කමිටුවේ නියෝජිතය කියලා සේවය කරනවා කොළඹ දිස්ත්‍රික්කයේ සභාපතිවරයා. ඔවුන් සහතික වෙනවා මැතිවරණයට අදාළ කිසි දෙයක් බාධා වෙන දෙන්නේ නැහැ කියලා. ඒ වගේම සෞඛ්‍ය අමාත්‍යාංශයත් අපට ඒක ස්ථිරවම සනාථ කරලා තිනවා. මුළු සෞඛ්‍ය ක්ෂේත්‍රෙම එක්කවලා COVID-19 පාලනය කරා වගේ මේ තත්ත්වෙදිත් මැතිවරණය මේ තත්ත්වෙ තියලා කිසියෙකුට COVID-19 වසංගතය ආසාදනය වීමට ඉන්න නොතෙවෙන ආකාරයට ඡන්ද විසීම පැවැත්වීමට ඔවුන් නිසක වෙන බව සියලුම සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෘත්තීය සමිති අපිට සමතගල්ල තියෙනවා.
महाजन सौख्य गत्ताम प्रजा सौख्य गत्ताम एतने सौख्य वैद्य निर्धारियागे नायकत्वेंगुतु खंडायम ए खंडायमे प्रधान सामाजिके तमै अपि महाजन सौख्य परीक्षकतुम आई थिंक ओन एकट वेड किरीम अत्यावश्यक कारणयक एक रेकगनीम संधा अपि सीलु देना एकट वेड करराई कियला अपि बलापोरत्तु वेनवा महाजन सौख्य परीक्षक वरुण भोवन रोग पालन एतलू कोविड दहनामे रोग पालन कटयुतुलिन वृत्ति क्रिया मार्गे मेवन विट एलेमिला तियेना एतोडे ए क्रिया मार्गे एलेमिन अतर अपे मतिवेन कोमसारिस वरयाट पोरोंदु वेला तियेना मेम चंद कटयुतु संदा पूर्ण सहयोगय महाजन सौख्य परीक्षक वरुण विसिन लबा देनवा गे ताक्षणिक कमिटू हमुन पशु पवति मध्य साकच्चावेदी पोलिसिय मेतिवरण नीति कड़न टेरीव गणु लबन पीवर पिलिबद मध्यवेदियकु मेतिवरण कमिसमे सभापति वरयाकिन विमसा सिटिया දැඟුතුමාර පෙර වර්ෂවල පැවති නීති රීතිමයි මේ වර්ෂයේදී ක්‍රියාත්මක වෙන්නේ. ඒ කියන්නේ පොලිසියට ලබා දීලා තියෙන පොලිසිය තමයි කටයුතු කරන්නේ. මට කලින් සැරේ කිව්වා වගේ තනි කරුණු කියන්න බෑ. මොකද අපි 3 දෙනෙක් ඉන්න නිසා ඒ 3 දෙනාගේ මහලා තමයි කියන්න ඕනේ. කොහෙටද වෙඩි තියන්නේ කියලා. පෙරපාසල් පද්ධතිය අමාත්‍යංශයක් යටතට පවරා එහි ඇති ගැටලු නිරාකරණය කිරීමට පියවර ගන්නා බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පවසනවා. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණින් ඉදිරි මහමැතිවරණයට තරග වැදී සිටින අපේක්ෂකයන්ගේ ජය තහවුරු කිරීම සඳහා මාතර වෙරළ උද්‍යානයේ සංවිධානය කර තිබූ ජන හමුවකදී ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේ. අපේක්ෂක නිපුණ රණවක මහතා එම ජන හමුව සංවිධානය කර තිබුණා. නිපුණ රණවක මහතාගේ 2020 මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශයේ ඇතුළත් වෙබ් පිටුව එළිදැක්වීමද මෙහිදී සිදු කෙරුණා. ගතව දින කිහිපය තුල චාරිකා කළ සෑම දිස්ත්‍රික්කයකදීම පෙරපාසල් ගුරුරුන් මුහුණ පාසිටින ගැටලු පිළිබඳව ජනාධිපතිතුමාගේ අවධානය යොමු වුණා. පෙරපාසල් ගුරුවරයන්ට මාසික දීමනාවක් ප්‍රදානය කිරීමටද ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ අවධානය යොමු වී තිබෙනවා. දරුවන්ගේ ජීවිතවල තීරණාත්මක අවධියක් වන පූර්ව ළමාවිය සංවර්ධනය සම්මත ප්‍රමිතියකින් සහ ගුණාත්මක බවකින් යුතුව සැලසුම් කිරීමේ වැදගත්කම ජනාධිපතිතුමා ජන හමුවේදී අවධාරණය කළා. නවරජයේ පත්වීමෙන් පසු ප්‍රමුඛ කාර්යක්ෂේ සලකා පෙරපාසල් අමාත්‍යංශයක් යටතට පත් කිරීම සිදු කරන බවයි එතුමා පැවසුවේ. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කංචන විජේසේකර මහතා දෙවිනුවර දේවාලයේ ඉදිරිපිට ක්‍රීඩාංගණයේ සංවිධානය කර තිබූ ජන හමුවටද ජනාධිපතිතුමා එක් වුණා. ප්‍රදේශීය ජනතාවට බලපා ඇති පානීය ජල ගැටලුව ඇතුළු ප්‍රශ්න කිහිපයක් පිළිබඳව මෙහිදී ජනාධිපතිතුමාගේ අවධානය යොමු වුණා. අතරමඟ නවතා ඇති දෙවිනුවර දේවාලයේ පූජා භූමියේ ප්‍රතිසංස්කරණ කටයුතු නිම කර දෙන ලෙස කළ ඉල්ලීම කඩිනමින් ඉටු කරන ලෙසයි ජනාධිපතිතුමා නිලධාරීන්ට උපදෙස් දුන්නේ. අමාත්‍ය ඩල සලහ පෙරම මහතාද එම අවස්ථාවට එක් වුණා. අපේක්ෂක මනෝජ් සිරිසේන මහතා මාතර උයන්වත්ත ක්‍රීඩාංගණයේ අසල රතකාලේ සංවිධානය කර තිබූ ජන හමුවටද ජනාධිපතිතුමා සහභාගී වුණා. එහි ප්‍රසිටි ජනතාව සමග සුහද කතාබහක නිරත වීමටද ජනාධිපතිතුමා අමතක කළේ නැහැ. මෙරට එළවලු ගොවීන්ට සාධාරණ මිලක් ලබා දීම සඳහා රජයක් ලෙස ගත හැකි සියලු ක්‍රියාමාර්ග ගන්නා බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නායක අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. බදුල්ල හාලියලේ ප්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමිනුයි අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ. එළවලු ගොවීන්ට වනාලෙන් ගෙන සිදුවන බාධා කඩිනමින් විසඳීමට කටයුතු කරන බවද අග්‍රාමාත්‍යවරයා මෙහිදී කියා සිටියා. මෙරට අර්ථාපල් නිෂ්පාදනයෙන් 70%ක් පමණ බදුල්ල දිස්ත්‍රික්කයෙන් සිදුවන බැවින් අර්ථාපල් ගොවීන් වෙනුවෙන් නව තාක්ෂණ ක්‍රමවේද යටතේ වැඩි අස්වැන්නක් ලබා ගැනීමේ ක්‍රම හඳුන්වා දෙන බවද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවසුවා. කුෂිකාර්මාන්තයේ වශයෙන් හෙක්ටයාර් 22000කට වැඩි ප්‍රමාණයක් වගා කරන ප්‍රදේශයක් වී වගා සමස්ත දේශීය අර්ථාපල් නිෂ්පාදනයෙන් 70%ක් ඔබ නිෂ්පාදනයේ සුළු පරිමාණ කර්මාන්ත 3855ක් ආසන්න ප්‍රමාණයක් ක්‍රියාත්මක වෙනවා මේ ප්‍රදේශ. ඒ නිසා අපි මේ ප්‍රදේශයේ නව සංවර්ධන වැඩපිළිවෙලට අපි හඳුරගෙන තියෙනවා මේ දිස්ත්‍රික්කය මේ ආසන. අද එළවලු නිෂ්පාදනයට සාධාරණ මිලක් ලබා ගන්න ගොවි ජනතාවට අවස්ථාව ලබා දීම අපේ එක පරමාර්ථයක්. වනාලි ගැටුමින් මූණ දෙන පිරිසකුත් තාපැත්තක මේ දිස්ත්‍රික්කය තුල ජීවත් වෙනවා. මේ සියල්ල පිළිබඳ හොඳ
අවබෝධයක් යුක්තව කටයුතු කරනවායි කියන එක මතක් කරන්න. අපිට මතකයි භීෂණ යුගයක් තිබුණා මේ රටේ. ඒ භීෂණ යුගයේ ප්‍රේමදාස පාලන කාලයේදී බදුල්ල දිස්ත්‍රික්කයේ පමණක් මරා දමන ලද තරුණ තරුණියන් සංඛ්‍යාව 4792ක්. මම මෙහෙම කියනකොට බදුල්ලේ කෑ ගහලා කිව්වා තරුණයෝ නෑ ඊට වඩා වැඩියෙන් ඉන්නවා කියලා. ඔව් සමහර මැරිච්ච ගාන දන්නේ නෑ. ඒකින්ද මේ දිස්ත්‍රික්කය තුල විශාල ප්‍රමාණයක් ප්‍රේමදාස භීෂණයෙන් බැටකාපු ජනතාවක් මේ රට තුල ඉන්නවා. මෙවර මහමැතිවරණයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ බදුල්ල දිස්ත්‍රික්කයෙන් තරඟ වදින අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා උදිත ලොකුබණ්ඩාර සෙන්දිල් තොණ්ඩමන් යන මහතුරුන් ඇතුළු අපේක්ෂකයන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. මේ අතර බදුල්ල ගලවුඩ කන්දේ ගෙදර ප්‍රදේශයේදී පැවති ජන හමුවකටද අග්‍රාමාත්‍යවරයා එක් වුණා. දේශීය සහල් විදේශ වෙළඳපොළට හඳුන්වා දීම සඳහා කඩදාම් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවයි අග්‍රාමාත්‍යවරයා මෙහිදී කියා සිටියේ. 2015 වසරේදී තම රජය පරාජයට පත්වන විට මත්තල ගුවන්තුටුපළ බීවලින් පිරවීමට තරම් රට ස්වයං පෝෂිත වී තිබූ බවද මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී සිහිපත් කළා. සමගි ජන බලවේගයේ මෙරට උසාවිවලට නොව ජාත්‍යන්තර උසාවිවලට ගියද ඔවුන්ටත් වන්නේ පරාජයම බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. එක්සත් ජාතික පක්ෂයේ නියෝජනය කරමින් ඉදිරි මහමැතිවරණයට තරඟ කරන අපේක්ෂකයන්ගේ ජයග්‍රහණය තහවුරු කිරීම සඳහා ඌව පරණගම අඹගස්තුව ප්‍රදේශයේ සන්නදාන කර තිබූ ජන හමුවකට එක්විමිනුයි රනිල් වික්‍රමසිංහ මහතා මේ බව ප්‍රකාශ කළේ. බදුල දිස්ත්‍රික් අපේක්ෂක උපාලි සමරවීර මහතා ජන හමුව සන්නදාන කර තිබුණා. දැන් සමහරු කියනවා එක්සත් ජාතික පක්ෂ දෙකක් තියෙනවාලු. සමහරු කියනවා අපි එක්සත් ජාතික පක්ෂය කියලා. සමහරු කියනවා එක්සත් ජාතික පක්ෂයෙන් බලේ දුන්නලු වෙනත් පක්ෂෙන් තරං කරලා. කොයි කාලෙද එහෙම එකක් ඇති වෙලා තියෙන්නේ? අන්තිමට ගිහින් නඩු දැම්මා මේ ඔප්පු කරන්න කියලා. මම නඩු දාන්නට ගියේ නැහැ. මාව උසාවියෙන් උසාවියට ගෙනත් ගියේ හැම උසාවියෙම පරාජය වුණා. දැන් අභියාචන මහා අධිකරණෙත් පරාජය වුණා. දැන් කියනවා තවත් යනවාලු ඉහළට උසාවිය. ලංකාවේ නෙමෙයි ඕනනම් ජාත්‍යන්තර උසාවියට යන්න. ඒකෙත් සෑහීමට පත් වෙන්නේ නැත්නම් සක්‍ර දෙවිය හරි ගිහින් මුණ ගැහෙන්න. ඔය හැම එකෙම පෙරදෙනවා කියලා මම දැන් කියන්න. මේ අභියාචන මහා අධිකරණයේ දුන්න තීන්දුව කවුරුවත් වෙනස් කරන්න යන්නේ නැහැ. ඒ තීන්දුව ඊට ඉස්සෙල්ලා දිස්ත්‍රික් උසාවිය දුන්න දෙවතාවා. පොදු ජනතාවගේ ආණ්ඩුවක් බිහිකර රට තුල සමාජ ආර්ථික දියුණුව ඇති කරන බව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. මහනුවර පැවති ජන හමුවකට එක් වෙමින් ඒ මහතා මේ බව කියා සිටියා. මහනුවර දිස්ත්‍රික්කයෙන් මෙවර මහමැතිවරණයට තරඟ වදින සමගි ජන බලවේගයේ අපේක්ෂකයන්ගේ ජයග්‍රහණය තහවුරු කිරීමේ අරමුණින් ජන හමුවක් සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්ුණා. සමගි ජන බලවේගයේ මහනුවර සන්නදායක විපුල රණසිංහ මහතායි එය සන්නදාන කළේ. හොඳින් හඳුනනවා මේ නුවර මැතිවරණ පිටාසේ ජනතාවගේ ගැටලු. නිවාස ප්‍රශ්නය බරපතල ප්‍රශ්නය. තමන්ගේ ඉඩමට ඔප්පු නොමැතිවීම තවත් බරපතල ප්‍රශ්නය. මේ යනාදී වශයෙන් ප්‍රශ්න රසකට තමුන්නාන්සලාට මුහුණ දෙනවා. මිත්තවරුනේ මම ඔබතුමන්ලට පොරොන්දු වෙනවා මේවර මහමැතිවරණයේදී පොදු ජනතාවගේ ආණ්ඩුවක් අපි බිහි කරමු. සුහද හදක් ඇති ආණ්ඩුවක් අපි බිහි කරමු. හිතක් පපුවක් ඇති ආණ්ඩුවක් අපි බිහි කරමු. රටේ ජනතාව සුරකින ආණ්ඩුව බිහි වෙන්නේ රටට වැඩක් කරන රටේ සමාජ ආර්ථික දේශපාලන සාධාරණත්වය මුදුන්පත් කරන පොදු ජනයාගේ යුගය බිහි කරන්නේ දුරකථනයෙන් සමගි ජන බලවේගයෙන් කියන එක මම තමුන්නාසරම් කියන්නේ. ළමා පරපුරේ අයිතිවාසිකම් වෙනුවෙන් රට තුළ පරිවර්තනයක් ඇති කරන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසනවා. කැස්බෑවේ පැවති ජන හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියා. අපේ ජනතාවට අපි ආරාධනා කරනවා මේ වෙනස් කිරීම වෙනුවෙන් දැඩි සහ දිගු පියවරක් ගැනීමට අප සමග එකතු වන්න කියලා. අසාර්ථක අධ්‍යාපන ක්‍රමයක් හේතු කොටගෙන ළමයාගේ ළමා කාලය අහිමි කොට තිබෙනවා. අප එක සහතිකයක් දෙනවා මේ රටේ පුරවැසියන්. ඔබගේ දරුවාට අහිමි වී තිබෙන ළමා කාලය යළි ලබා දීම සඳහා වූ පරිවර්තනයක් මේ රට තුළ ඇති කිරීම සඳහා අපි අපේ පාර්ශ්වයෙන් උපරිම මැදිහත්වීම සහ දායකත්වය ලබා දෙනවා. එක නායකයෙක් වැඳුම් කරේ කියන කඹයෙන් ගැටගසා තිබෙන. අනිත් නායකයා සංස්කෘතික අරමුදලේ මුදල් වංචාව කියන කඹයෙන් ගැටගසා තිබෙන. ඔවුන් ගසනලද නායක මෙමෙ ඇති වෙන අතුරුාන්තරකාරී තත්ත්වයට එරෙහිව ප්‍රබලතම මහජන ව්‍යාපාරයේ නායකත්ව දීමේ හැකියාව ඒ ආයත නොමැති බව වර්තමාන සිදුවීම් වලින් පෙන්නනවා අතීත ක්‍රියාකාරකම් වලින් පෙන්නනවා. දේශපාලන වේදිකාව මේ දිනවල තව තවත් උණුසුම් වෙමින් පවතින්නේ මහමැතිවරණයට දින ලංවීමත් සමගයි. දේශපාලන වේදිකාවේ පක්ෂ විපක්ෂ මහජන නියෝජිතින් පළ කළ අදහස් ඇතුළත් 20 ජනමතය දැන්
දැනුත් මම රැල්ලක් ගේනවා මුකුත් නෙමේ ගෙදර ඉද්දී ඔබතුමාලා කොල්ල කෙල්ල ෆොටෝ එකක් ගහද්දී මගුල් ගෙදර කරි කමන්නේ මෙහෙම කරලා ගහන අපි අලියාවද කරන්නේ අපි අලියා අයිති කරගන්නෝ අලියා මොනත් මේ දැන්ද ප්‍රතිපලයක් ආවත් අගෝස්තු 9 වෙනිදා ඉන්නේ ඉස්සල්ලා සිරිගොඩයි අලියායි දෙකම විභාර ගන්නවා කියන එක ඔබතුමාලා මතක තියාගන්න බලවේගයේද සිලින්ඩරයේද කියන්නේ වෙන පක්ෂයක් ඒක වෙනස් ඒක හරියට පොට්ටුව වාගේ වෙනත් ප්‍රශ්නයක් එක්සත් ජාතික පක්ෂයේ කොටසක් නෙමෙයි දැන් මේ අය සිරිකොතට ආවොත් ඉතින් පොලිසියට මම ඒක බාර දෙනවා ඒ ගැන විභාග කරලා බලලා වැරදි නම් නඩු දාන්න කියලා ඒ තරමට බය වෙලා ඉන්නේ මට නම් හරි ලැජ්ජයි හරිද ඒ එවැනි පුද්ගලයෙක් ඔය වගේ මට්ටමකට පත් වෙවිලා හැබැයි අපි කියන්න ඕන සිරිකොත අයිති කාටවත් නෙමෙයි පාක්ෂිකයන්ට අයිති අපිත් පාක්ෂිකයෝ ඒ නිසා සිරිකොත ගැන අපි 6 වෙනිදායින් පස්සේ බලා ගන්න මොකද්ද කරන්න කියලා ඉවරලා හැබැයි ඔය කියපු කයිවාරු ඔක්කොම ඉවරයි දැන් සිරිකොත බලය අල්ලන්න කියපු සජිත් ප්‍රේමදාස මහත්තයා සිරිකොතට දනගාගෙන යන්න කටයුතු කිරීම මං හිතන්නේ ජනතාව කොතෙක් දුරට රැවට්ටුවද කියන කාරණාව තේරුම් ගන්න පුළුවන් කාරණයක් සජිත් ප්‍රේමදාස පෙරදිලා ඉන්නේ සජිත් ප්‍රේමදාසට තමන්ගේ අපේක්ෂක ලයිස්තුව රක ගන්නත් බෑ තමන් වෙනුවෙන් පෙනී හිටපු සමාජිකයෝ රක ගන්නත් බෑ අපේ ලොක්කට තව ලෙඩක් තියෙනවා මිත්‍රවරුනි ඒකට කියන්නේ කර්ණිකා පුට්ටුව කියලා දතකට පිය වෙනවා එක්සත් ජාතිකයා පාක්ෂිකංග පේන්නේ උන්නෑගේ හතුරු හැටියට මේ ලොක්ක තවමත් එක්සත් ජාතික පක්ෂේ නායකයනේ මං කියන්නේ යකෝ දැන් මම පළකෝ තාමත් ඉන්නවා උන්නෑව වට කරගෙන තවත් 16 දිනක් ඉන්නවා රජ වඩු 16ක් දැන් එතන නායකත්වයේ පිළිබඳ ආයි ගැටුමක් ඇවිල්ලා නැහැ නායකෙක් ඉන්නවනේ නායකත්වයට තරගයක් වෙන විදියක් නැහැ මගේ බලාපොරොත්තුව ඔබතුමාගෙන් පස්සේ නායකත්වයේ මමත් බලාපොරොත්තු වෙනවා ඒකට ඔබතුමාගේ සපෝට් එකක් වඩා අවශ්‍ය නැහැ ඔබතුමා නියුට්‍රල් ඉන්නේ මේ ෆයිට් එකේ ඔබතුමා ස්වාධීන වෙන්න මිනිස්සුන්ගේ සහයෝගයෙන් මම බලාපොරොත්තු වෙනවා ඒ තැනට එන්න හැමෝම දැන් එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයට පොර කනවා. එහෙන් පොර කනවා නවීන් දිසානායක මහත්මයා. මෙහෙන් පොර කනවා තවත් අය. එතකොට මේ ඔක්කොම මේ පක්ෂ නායකත්වය තමයි පොර කන්නේ. එසේනම් රනිල් වික්‍රමසිංහ මහත්තයා කවමදාකවත් පක්ෂ නායකත්වය දෙන්නේ නැහැ. මේ පක්ෂ නායකකත්වයට පොර කනකොට රටේ ජනතාව විඳින දුක කවුද කියන්නේ යම් රජයක් පත්වනාට පස්සේ. අද වෙනකොට UNP එක ගහ මරා ගන්න තත්ත්වෙට පත් වෙලා තියෙනවා. ඒගොල්ලන් උනන්දු ඒගොල්ලන් අද ගහ මරා ගන්න මේ රට හදන්න යන තැනකට ගෙනියන්නේ නෙමෙයි. ඒගොල්ලන්ගේ එක්සත් ජාතික පක්ෂය තුල බලය කාටද තියෙන්නේ කියලා ඒක උරගා බලන්න තමයි රණ්ඩු කරන්නේ. දැන් එකට ඉල්ලලා දිනන්න බැරි මිනිස්සු දෙකට බෙදලා ඉල්ලන්න හදන්නේ මැතිවරණ ප්‍රකාශය ඉදිරිපත් කරන්නේ දන්නවා තමන් පරිදිනොයි කියලා රටේ ජනතාව මුලා කරන්න හදනවා. අපිට නැවෙන මැතිවරණ ප්‍රකාශ අපි සෞභාග්‍ය දැක්ම ජනාධිපතිතුමාගේ මැතිවරණ එතුමාගේ වැඩපිළිවෙල තමයි අපේ රජයක් ඇත්ත ක්‍රියාත්මක කරන්නේ. ඒ නිසා අලුතෙන් ප්‍රතිපත්ති ප්‍රකාශන නැහැ. ආණ්ඩුව කියන්නේ කිරි කලේ නම් කිරි ඉතරනවා කියන්නේ සෞභාග්‍ය. කිරි කලේ ශක්තිමත් ලිබ්ගල් තුනක් උඩ තියන්න ඕනේ. ඒ ලිබ්ගල් තුන තමයි විධායකය, අධිකරණය, ව්‍යවස්ථාදායක. කොටාවේ රාජපක්ෂගේ ලෝකෙම ඉන්න ශක්තිමත් විධායකයෙක්. අපේ අධිකරණය මේ අපේ කලාපයේම තියෙන ශක්තිමත් අධිකරණය. දැන් ලිබ්ගල් දෙකක් හරි ව්‍යවස්ථාදායක. ඒක තමයි පොඩ්ඩක් හෙලි හෙලි තියෙන්නේ. මේ මැතිවරණයේදී අපි ඒකත් ශක්තිමත් පාර්ලිමේන්තුවක් කරොත් ආණ්ඩුව කියන කිරි කලය හොඳට රත් කරාම සෞභාග්‍ය කියන කිරි ඉදිරියම අපිට කරගන්න හැකියාව ලැබෙනවා. මත්කොඩු ජාවාරමක් සම්බන්ධයෙන් චෝදනා ලැබ පලා ගොස් සිටි සුරාබදු පරීක්ෂකවරයෙකු පුත්තලම පොලිසිය මගින් අත්අඩංගුවට ගනු ලැබුවා. ඔහු පැය 72 කාලයක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණය පොලිසියට අවසර ලබා දුන්නා. අයිස් මත්කුඩු ක්‍රෑම් 125ක් ලබා දීමට කටයුතු කළ අවස්ථාවේ පෙරේදා අලුයම සුරාබදු නියාමකවරයෙකු ඇතුළු පිරිසක් අත්අඩංගුවට ගැනීමට පුත්තලම කොට්ටාස දූෂණ මර්ධන ඒකකයේ සමත් වුණා. එම අවස්ථාවේ මත්කුඩු රැකිනා බව කියන සුරාබදු නිලධාරියා ඔහු පැමිණි නවීන පන්නේ මෝටර් රථයෙන් පලා ගියා. මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ පුත්තලම පොලිසිය අදාළ නිලධාරියා මෝටර් රථයේ සමග ඊයේ රාත්‍රී අත්අඩංගුවට ගනු ලැබුවා. ඔහු කඩුගන්නාව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර පුත්තලම සුරාබදු කාර්යාලයේ සේවය සඳහා පැමිණ ඇත්තේ පසුගිය ජනවාරි මාසයේදී. සැකකරු රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට පුත්තලම අතිරේක දිසා විනිසුරු හා මහේස්ත්‍රාත් ලහිරු එන් සිල්වා මහතා නියෝග කළා.
බැතර වැඩ තහනමකට ලක්ව සිටින අධිකරණයෙන් වරින්තු නිකුත් කර තිබූ මීගමුව බන්ධනාකාරයේ හිටපු ජේලර්වරයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඊයේ බහර වුණා. කාලිංග කලුවක්ගල නැමැති මෙම නිලධාරියා මීගමුව වැඩ බලන මහේස්ත්‍රාත් කරුණාජීව ගමගේ මහතා වෙත ඉදිරිපත් කෙරුණු අතර සැකකරු ලබන 29 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි අධිකරණයේ නියෝග කළේ. මීගමුව බන්ධනාකාරයේ සිදු වූ දූෂණ ක්‍රියා සම්බන්ධයෙන් ක්‍රියාත්මක විමර්ශන වලට අදාළව මීගමුව හිටපු බන්ධනාකාර අධිකාරී අනුරුද්ධ සම්පායෝ සහ ජේලර් වරුන් 3 දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලෙස මීගමුව අධිකරණය පසුගිය දා වරින් තුනිකුත් කළා. මින් පෙර සොයාගෙන නොතිබූ මද්‍රව්‍ය සැපයුම් ජාලයක තොරතුරු අද හෙලිකරගත හැකි වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා කියා සිටියා. ඒ මිරිහාන කොට්ටාස දූෂණ මර්ධන අංශය සිදු කළ වැටලීමකින් අනතුරුවයි. අද දින මිරිහාන කොට්ටාස දූෂණ මර්ධන අංශය විසින් ඉතා වටිනා වැටලීමක් සිදු කරනු ලැබුවා. මේ වැටලීමේදී හැකියාව ලැබුණා හෙරොයින් කිලෝ 1 ග්‍රෑම් 40ක ප්‍රමාණයක් අත්අඩංගුවට ගැනීමට. එම හෙරොයින් ප්‍රමාණය ජාවාරම් කිරීම සඳහා සූදානම් කරමින් තිබූ හෙරොයින් ප්‍රමාණයක් මුදල් රුපියල් ලක්ෂ 10කට ආසන්න ප්‍රමාණයක් අත්අඩංගුවට ගැනීමටත් හැකියාව ලැබී තිබෙනවා. සැකකරුවන් 6 දෙනෙක් පොලිසියේ මේ වෙන විට අත්අඩංගුවට ගෙන තිබෙනවා. විශේෂත්වය තමයි මේ වැටලීමේදී මේ වනතෙක් හඳුනා නොගත් මද්‍රව්‍ය ජාලයක් හඳුනා ගැනීමට හැකියාව ලැබී තිබෙනවා. සැකකටයුතු අන්දමින් ගමන් කළ පුද්ගලයෙක් පරීක්ෂා කිරීමේදී තමයි මේ අනාවරණය කරගන්න හැකියාව ලැබිලා තියෙන්නේ. ප්‍රශ්න කිරීම වලදී ඔහු අනාවරණය කර තිබුණා මේ මුදල් මද්‍රව්‍ය අලෙවි කිරීමෙන් ලබාගත් මුදල් මේ මද්‍රව්‍ය ජාවාරම් කරුට ලබා දීම සඳහා ගෙන යන බව. ජාවාරම් කරු විසින් මද්‍රව්‍ය උඩා ප්‍රමාණයේ පැකට් කරන ස්ථානයක් හඳුනා ගැනීමට හැකියාව ලැබුණා. මෙම සැකකරුවන් බොරලැස්ගමුව මිනුවන්ගොඩ හොරණ යන ප්‍රදේශවලදී තමයි අත්අඩංගුවට ගැනීමට හැකියාව ලැබුණේ. රුපියල් මිලියන 1800ක පමණ ප්‍රමාණයක් එක් බැංකු ගිණුමක් හරහා සංසරණය වී ඇති බවට සොයාගෙන තියෙනවා. ඒ පිළිබඳව වැඩිදුර විමර්ශන කිරීමට කටයුතු කරනවා. බෙතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අසල මද්‍රව්‍ය නාශක කාර්යාංශයේ ඉදිරිපිට නවතා තිබූ ලොරි රථයක රෝද ගලවාගෙන යාමේ සිදුවීමක් සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු ප්‍රශ්න කළා. එම සොරකමට අදාළ CCTV දර්ශනද මාධ්‍ය වෙත මුදා හැර තිබෙනවා. සිද්ධියට පොලිස් කොස්තාපල්වරයෙකුද සම්බන්ධ බව මාධ්‍ය හමුවේදී හෙළි කෙරුණා. එතනට මේ CID එකේ නාකොටික් එකේ ඉස්සරහා තිබ්බ ලොරියක් රෝද ගලවලා තියනවා කියලා ආරංචියක් තියෙනවා. ඒක වෙන මොකක් හරි සඳහන් කරන්නද? ඒ සම්බන්ධයෙන් පැමිණිල්ලක් ලැබිලා තියෙනවා කොටුව පොලිසියට. ඒ පිළිබඳව විමර්ශනය කරලා තියෙනවා. ඒ පිළිබඳව සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට අරන් තියෙනවා. ඒ සොරාගෙන ගියපු දේපළ සොයාගෙන තියෙනවා. ඒ සැකකරුවන් දෙදෙනා කොයි වගේ පුජ්‍යලන් දෙදෙනෙක්ද? ඒ සැකකරුවන් දෙදෙනෙක්ගේ එක්කෙනෙක් පොලිස් කොස්තාපල් රියදුරෙක් අනෙක් පුද්ගලයා සාමාන්‍ය පුද්ගලයෙක්. COVID-19 වසංගතය සාර්ථකව පාලනය කළ ශ්‍රී ලංකාව සංචාරයට සුදුසු රටක් ලෙස බ්‍රිතාන්‍යය නම් කර තිබෙනවා. බ්‍රිතාන්‍ය සංචාරකයන්ට ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට අවසර ලබා දෙමින් පනවා තිබූ සංචාරක සීමා ලිහිල් කිරීමට බ්‍රිතාන්‍ය විදේශ කටයුතු අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. ඒ ශ්‍රී ලංකාව තුළ වර්තමානයේ පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් මෙරට කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හා එය පාලනය කිරීමට වචිකත් ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් පූර්ණ අවධානයක් යොමු කර සිදු කළ නිරීක්ෂණවලින් අනතුරුවයි බ්‍රිතාන්‍යය මෙම තහනම් ඉවත් කිරීමට තීරණය කළේ. ශ්‍රී ලංකාවේ ගුවන්තොටුපළ වසාදමා ඇති බවත් දින 14ක නිරෝධායනයට ලක්වීම අනිවාර්ය බවත් බ්‍රිතාන්‍ය විදේශ කටයුතු අමාත්‍යාංශය තම පුරවැසියන්ට දැනුම් දී තිබෙනවා. COVID-19 වසංගතය සාර්ථකව පාලනය කළ රටවලට සංචාරය කිරීමට තම වැසියන්ට හැකියාව පවතින බව බ්‍රිතාන්‍ය රජය මීට පෙර නිවේදනය කර තිබුණා. සති දෙකකට පෙර හරිත ලැයිස්තුවක්ද ප්‍රකාශයට පත් කිරීමටයි එරට රජය කටයුතු කර තිබුණේ. පුරාවස්තු රැකගනිමින් ජාතික උරුමය තහවුරු කිරීමට පුරාවිද්‍යා ආඥා පනත සංශෝධනය කිරීම කෙරෙහි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ අවධානය යොමු වුණා. ඒ ජනාධිපති බෞද්ධ උපදේශක සභා සැසිවාරයේදී ජනාධිපති බෞද්ධ උපදේශක සභාවේ සිවවන සභාවාරය ජනාධිපති කාර්යාලයේදී පැවැතුණේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්.
පුරාවිද්‍යා පනත පුරාවිද්‍යා ස්මාරක කියන සංකල්පය තමයි පනතෙන් තහවුරු වෙන්නේ. පූජනීයත්වය නැත්නම් වන්දනමාන කිරීම ආගමික හාමුදුරන් වහන්සේලාට එහි ඇතිවන ඉඩ අවකාශ බොහෝ සෙයින් සීමා වෙලා තියෙනවා. ඒ නිසා අතිගල් ජනාධිපතිතුමනි නව පාර්ලිමේන්තුවේදී අපි අලුතෙන් පනතක් මේ සම්බන්ධයෙන් ඉදිරිපත් වීමට අවකාශයක් තියෙනවා නම් බොහෝ සෙයින් හොඳයි. මතක් කරන්න කැමති අපේ සංස්කෘතියට හානි නොවන පනතක් අපි සම්බන්ධ කරගන්නව නම් තමයි වැදගත් වෙන්නේ. පනත සංශෝධනය කෙරෙනවා නම් භික්ෂූන් වහන්සේලාගේ ගැඹුරු අධ්‍යයනයකින් ඒක සකස් වෙනවා නම් තමයි හොඳ. මහත් වූ ආන්දෝලන පත් වෙලා තියෙන ඓතිහාසික බෝනෙක බා රාජමහා ගොඩනැගිල්ල කඩා දැමීම පට්ටපල බොරුවක් ඇත්ත වශයෙන් මේ බෝනෙක බා රාජමාලිගා ගොඩනැගිල්ලක් මේ ස්ථානේ නැහැ. මේ තියෙන ගොඩනැගිලි ගොඩක් තියෙන්නේ 1816 න් පස්සේ ඇති වෙච්ච ඒවා. ඉතින් ඒවා පුරාවස්තු තමයි, ප්‍රශ්නයක් නැහැ. සංරක්ෂණය කළ යුතුයි. මේ බෝනෙක බා රාජමාලිගා කියන එක ඇත්ත වශයෙන් ස්ථානෙත් ඒ වාගේ ගොඩනැගිල්ල. ඒක ආයතන ලියාරෝ කන්තෝරු කියලා කියන්නේ අපි එහෙම එකක් තිබුණා ආදායම් පාර කාර්යාලය ඕකේ තිබුණේ. ඒ ගොඩනැගිල්ල අලුත් ගොඩනැගිල්ල ගෙනින් පස්සේ කච්චේරි කියලා ගිදම් කච්චේරි කියලා කොටසකට අරන් ගිහිල්ලා තිබුණා ඒක. ඉන් පස්සේ මේ ගොඩනැගිල්ල නගර සභාව විසින් බෞද්ධෙන් පටන් ගත්ත ආයතන වල ඉස්සලා මේක සමෝදා කියලා හෝටලයක් තිබුණා. ඊට මීට අවුරුදු 20කට ඉස්සලා එක මහත්මයෙක් මේක බදු ගත්තා. මෙයා මේකට දාපු නම මොකද සමෝදා කියන එක අයින් කරලා එයාගේ පුතාගේ නම දැම්මා. ඒ පුතාගේ නම විජේ වික්‍රමයේ චාමර ප්‍රසිද්ධ බුවණෙක්. මේ බුවණක හෝටලයේ කියලා නම දැම්මේ ඒක. දැන් උනේ මොකද්ද? බුවණක බවරජ්ජුරුවන්ගේ රාජමන්ත්‍රණ සභාව තමයි මේ කැඩුවේ කියලා තියෙන්නේ. අත් වශයෙන් මේ මහා මඳ ගැහිලක් මේක පට්ටපල් බොරුවක්. මේ පුරාවස්තු භූමියවල වස්තුව සම්පත්තුව නිදන් තියනවා කියලා මේ ප්‍රචාරය කරන ප්‍රචාරය සම්පූර්ණ බොරුවක්. අපේ බෞද්ධ පුරාවස්තුන් මත තමයි වැඩි හරියක් කෝවිල් හදලා තියෙන්නේ. මගේ ඇහිම් බලපු නිසා මට මේක පැහැදිලිව කියන්න පුළුවන්. මේ වගේ බෞද්ධ පුරාවස්තුන් මත අන්‍ය ආගමික ස්ථාන ගොඩනැගීම නිසා ඒ පුරාවස්තු සම්පූර්ණයෙන්ම විනාශයට පත් වෙනවා. දැනට අපි දන්න ප්‍රමාණය 274ක් තියෙනවා උතුරේ පුරාණ සිද්ධස්ථාන උතුරු කොටසේ විතරක්. එයින් මේ වෙනකොට හතරක් කෝවිල් කරලා ඉවරයි. නෙළුක් කුලමට පුරා විද්‍යාවෙන් වෙන් කරලා තිබුණා අක්කර පහක්. නිලධාරියෙකුත් පත් කරලා හිටියා. දැන් මේ වෙනකොට චෛත්‍ය භූමියේ පාදමට අල්ලා වැසිකිළිය හදාගෙන ඉන්නවා මිනිහේ. දළදා ආගමනය මුලති කෝකිලායි කලපුවෙන් තමයි දළදාව වැඩමුළන්ට යෙදුනේ. මුලති උන් නෙවෙයි ඔය ප්‍රදේශයේ නියම නම මූල මණ්ඩප. මූල මණ්ඩප කියලා කියන්නේ මුලින්ම උතුරේ මණ්ඩපයක් ගහලා දළදාව පිළිගැනීම. පුරාවස්තු හා ඓතිහාසික ස්ථාන රැක දෙනමින් මහා සංගරත්නය කළ ඉල්ලීම් වලට ක්ෂණික ප්‍රතිචාර දක්වන්නේ ජනාධිපතිතුමා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට නියෝග කළා. මේ ඉදිරියේදී ඒ සඳහා ඒ අවශ්‍ය ප්‍රතිපාදනත් ඒ වගේම කාර්ය මණ්ඩලයත් ලබා දීමට රජයක් හැටියට මම කටයුතු කරනවා. විශේෂම උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල මේ ස්ථාන හඳුනාගෙන ඒවාට ප්‍රථමයෙන්ම ආරක්ෂාව දෙන්න අපිට පුළුවන්. මොකද ඒ පළාත්වල අපේ ත්‍රිවිධ හමුදාවේම කඳවුරු තියෙන නිසා මෙහිදී කියවුණු පරිදි පුරාවිද්‍යා පනත සංශෝධනය කිරීම ඉතාමත්ම වැදගත් කියලා මම හිතනවා. මෙහිදී යෝජනා වුණු පරිදි ගරුතර ස්වාමීන් වහන්සේලාගෙනුත් සමන්විත කොමිටියක් පත් කිරීම ඉතාමත්ම සුදුසුයි. මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ පෙරහැර මංගල්‍ය අදින් ආරම්භ වෙනවා. සිව්මහා දේවාලවල පසුගියදා කප්සිටු විවේ නලතුරුව මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යය ආරම්භ කෙරුණා. පුරාණ චාරිත්‍රානුකූලව සහ ආගමික වතාවත්වලට මුල් තැන දෙමින් මෙවර ඇසළ පෙරහැර මංගල්‍යය සිදු කෙරෙනවා. පළමු රන්දෝලි පෙරහැර වීථි සංචාරය කිරීමට නියමිත වෙත්තේ මේ මස 30 වෙනිදායි. කුමල් පෙරහැර අද සිට ගමන් ආරම්භ කෙරෙන බවයි දේවඩ නිලමේ ප්‍රදීප් නිලංග දැල මහතා සඳහන් කළේ. සියලු සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් පෙරහැර පැවැත්වීම සඳහා සියලු කටයුතු යොදා ඇති බව දේවඩ නිලමේ ප්‍රදීප් නිලංග දැල මහතා පැවසුවා.
විශේෂයෙන් මෙවර පෙරහැර වෙන වසරට වඩා සුවිශේෂීත්වයක් දරනවා. මල්ලතු වස්කිරි ඔබ මහ විහාරයේ අතිපූජ්‍ය මහානා හිම්පාණන් වහන්සේලා දෙනමගේ, ඒ වගේම අතිගරු ජනාධිපතිතුමන්, අග්‍රාමාත්‍යතුමන් ප්‍රමුඛ රජය, සෞඛ්‍යාංශ සියල්ලන් සමග සාකච්ඡා කොට මෙවර පෙරහැර සෞඛ්‍ය ආරක්ෂිතව ඒ වගේම මහජන සහභාගීත්වයෙන් තොරව පවත්වන්න අපි තීරණය කළා. ඒ අනුව මෙවර ශ්‍රී දළදා පෙරහැර මහජනතාවට විවෘත වන්නේ නැහැ. එසේ වුවත් නගරය සාමාන්‍ය පරිදි ක්‍රියාකාරී තත්ත්වයෙන් පවතිනවා. අද දින පටන් පෙරහැර පවත්වන සෑම දිනකම පස්වරු තුන දක්වා පෙරහැර මාර්ගය හැරෙන්නට අනිත් ප්‍රදේශවලට මහජනයාට පැමිණීමට සහ ඒ කඩසාප විවෘත කර තිබීමට අවස්ථාව තිබෙනවා. පස්වරු තුනෙන් පස්සේ ඒ දිනවල පෙරහැර ගමන් කරන මාර්ගයේ කඩසාප්පු වසා දමන්නට වෙළඳසල් හිමියන් එකඟ වෙලා තිබෙනවා. මෙතර ඓතිහාසික රුහුණු කතරගම මහදේවාලයේ වාර්ෂික ඇසළ පෙරහැර බංගල්ලියේ පස්වෙනි පෙරහැර අද රාත්‍රියේ වීථි සංචාරයේ කෙරෙනවා. සෞඛ්‍යංශවල උපදෙස් පරිදි මෙවර පෙරහැර ජන සහභාගීත්වයකින් තොරව පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා. අත්‍යවශ්‍ය රාජකාරී මණ්ඩලය, තේවා මණ්ඩලය සහ කපු මහතුන් පවණක් සහභාගී කරවීමටයි කටයුතු යොදා ඇත්තේ. චිරාගත සම්ප්‍රදායන්ට මුල්තැන දෙමින් පෙරහැර මංගල්‍යය පැවැත්වෙනවා. පෙරහැර පැවැත්වෙන කාල සීමාව තුළ දේවාලය සහ කිරිවෙහෙර වැඩමුදා ගැනීමට ජනතාවට පනවා තිබූ සීමාව ලිහිල් කිරීමටද කටයුතු කර තිබෙනවා. එනුව අලුයම 4 සිට මධ්‍යහන 12 දක්වා සෞඛ්‍ය ආරක්ෂිත උපදෙස් අනුව කිරිවෙහෙර සහ දේවාලයේ වැඳපුදා ගැනීමට ජනතාවට ඉඩ සැලසෙනු ඇත. යාපනයේ ඓතිහාසික නල්ලූර් කන්දසාමි කොවිලේ වාර්ෂික පූජා මංගල්‍යය සුබ මොහොතින් අද පෙරවරුවේ ආරම්භ වුණා. සම්ප්‍රදායනුකූලව කොඩිගසක් සිටුවමින් වාර්ෂික පූජා මංගල්‍යය ආරම්භ කිරීමටයි කටයුතු කෙරුණේ. නල්ලූර් කොවිලේ පැවැත්වෙන පූජාව මෙරට මෙන්ම විදේශයන්හි වෙසෙන හින්දු බැතිමතුන්ගේ ඉමහත් ගෞරවාදරයට පත්ව තිබෙන උත්සවයක්. ඒ හේතුවෙන් විදේශ රටවල සිට මෙන්ම දිවයිනේ විවිධ ප්‍රදේශවලින් බැතිමතුන් පෙරවර්ෂවලදී පූජා මංගල්‍යයට සහභාගී වුණා. සමාජ දුරස්ථභාවයේ රැක ගනිමින් මුඛාවරණ පළඳමින් සහ අනෙකුත් සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම අනුගමනය කරමින් සීමිත සංඛ්‍යාවකට පමණක් මෙවර නල්ලූර් පූජා මංගල්‍යයට සහභාගී වීමට ඉඩ සැලසෙනවා. කොරෝනා ආසාදිතයන් 9 දෙනෙකු සුවය ලබා රෝහල් වලින් පිටව යාමත් සමග මේ වන විට සුවය ලැබූ කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 2103ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. අද උදෑසන 6 වන විට මෙරටින් තවත් කොරෝනා ආසාදිතයන් 15 දෙනෙකු හඳුනාගත් බව COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළා. ඒ 9 දෙනෙකු කන්දකඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලැබමින් සිටි පුද්ගලයන් වනවා. තවත් අයෙකු එම කාර්ය මණ්ඩලයට අයත් සමාජිකයෙක්. අනෙක් පුද්ගලයන් 5 දින අතරින් එක් අයෙකු එක්සත් රාජධානී සිට මෙරටට පැමිණ නිරෝධායනයට ලක්වමින් සිටි අයෙකු බවයි එම මධ්‍යස්ථානයේ වැඩිදුරටත් පෙන්වා දෙන්නේ. ඉතිරි පුද්ගලයන් 4 දෙනා ඉන්දියාවේ චෙන්නයි සිට පැමිණි පුද්ගලයන්. ඒ අනුව කන්දකඩු කොරෝනා පොකුර 572ක් ලෙස ඉහළ ගොස් තිබෙනවා. එම පෙරසට පුනරුත්ථාපනය වන රැඳවුවන් 460ක් කාර්ය මණ්ඩලයේ 64ක් ආරාධිත කාර්ය මණ්ඩලයට අයත් 5 දෙනෙකු හා සමීපතමින් 43 දෙනෙකු අයත් වනවා. මෙරටින් වාර්තා වූ කොරෝනා රෝගීන් 2768 දෙනා අතරින් තවදුරටත් රෝහල්වල ප්‍රතිකාර ලැබෙන කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 654ක්. කොරෝනා සම්බන්ධයෙන් සැක සහිතව රෝහල්වල අධීක්ෂණ යටතේ පසු වන සංඛ්‍යාව 84ක් බවයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ සඳහන් කළේ. මේ දක්වා වාර්තා වී ඇති කොරෝනා මරණ සංඛ්‍යාව 11ක්. සෞඛ්‍යංශ මේ වන විට රටපුරා PCR පරීක්ෂණ 150,000කට අධික සංඛ්‍යාවක් සිදු කර තිබෙනවා. එම පරීක්ෂණ තවදුරටත් අඛණ්ඩව සිදු කිරීමටයි පීවර කෙන තිබෙන්නේ. බෙතර දෝහා කටාරෙහි සිට ගුවන්මගින් 14 දෙනෙකු අද දිවයිනට පැමිණියා. ඩුබායිහි සිට තවත් මගින් 4 දෙනෙකුද කටුනායක ගුවන්තොටුපලින් මෙරටට පැමිණි බවයි වාර්තා වන්නේ. ඉන්දියාවේ චෙන්නයි නුවර සිට තවත් 13 දෙනෙකු පැමිණ ඇති බව ගුවන්තොටුපල වාර්තා සඳහන් කළා. ඔවුන් සියලු දෙනා PCR පරීක්ෂණ වලට ලක් කිරීමෙන් පසු නිරෝධායන මධ්‍යස්ථාන විතර වැකින යාමටයි කටයුතු කෙරුණේ. බෙදක්වා පුද්ගලයන් 25,826 දෙනෙකු නිරෝධායන ක්‍රියාවලිය සාර්ථකව අවසන් කර තම නිවෙස් බලා පිටව ගොස් තිබෙනවා. ත්‍රිවිධ හමුදාව පාලනය කරන නිරෝධායන මධ්‍යස්ථාන 44ක් තුල තව දුරටත් නිරෝධායනයේ වෙමින් සිටින පුද්ගලයන්ගේ සංඛ්‍යාව 4,606ක්.
කුරුබිට ගෙමනුහිව බලකා රෙජිමේන්තු මුලස්ථානයේ පැවති උත්සවයකට කෝ යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්ලා මහතා කියා සිටියේ ජනතාව බේරා ගැනීම සඳහා සියලු වීරෝදාහර රණවිරුවන් කොවිඩ් ආසාදිතයකු නොවීමට වග බලා ගත යුතු බවයි සෞඛ්‍ය ශාස්ත්‍රයේ බලධාරීන් විසින් මේ රටටම දන්වා තිබෙන මුඛාවරණ පළඳීම අත් පිරිසුදු කර ගැනීම ශාරීරික දුරස්ථභාවයන් රැක ගැනීම වැනි ක්‍රියාවලියන් වල අනිවාර්යයෙන්ම ඔබ සියලු දෙනාම සම්බන්ධ විය යුතුම අපි තමයි රට ආරක්ෂා කරන්න ඉන්නේ අපි තමයි රටේ ඉන්න ජනතාව ආරක්ෂා කරන්න ඉන්නේ ඒකින්ද කොවිඩ් ආසාදිතයෙක් නොවි සිටීමට සියලුම විරෝධාර රණවිරුවන් අනිවාර්යයෙන්ම ක්‍රියාය කළ යුතු බව මේ අවස්ථාවේදී හමුදාපතිවරයා වශයෙන් ऑस्ट्रेलियावे विक्टोरिया प्रांते कोविड वायरस आसादित्यांगे संख्याव तव दुरटत इहलामीन पवतिन बव वार्तावनमा तत्वे सेलकिलेट गणिमीन नव सौख्य नियोग पेनवीमटाय एरट बलधारीन पियवरगिन तिबेन्ने ඊයේ දින තුලදී පමණක් එරටින් නව ආසාදිතයන් 357 දෙනෙකු වාර්තා වූ අතර පුද්ගල මරණ 5ක්ද වාර්තා වුණා. සති 6ක කාලයක් සඳහා ප්‍රාන්ත වසාදමා ඉන් සති 3ක් ඉක්ම ගියත් වෛරස් ආසාදිතයන් වාර්තා වීම අවම මට්ටමකට පැමිණ නැති බවයි බලධාරීන් පවසන්නේ. COVID-19 හෙවත් නව්‍ය කොරෝනා වෛරසය මේ වන විට ලෝ පුරා 1,59,64,709 දෙනෙකුට ආසාදනය වී තිබෙනවා. සුවේ ලබා ඇති රෝගීන් සංඛ්‍යාව 97,59,196ක්. වෛරසය ආසාදනය වීමෙන් මරණ 643,170ක් වාර්තා වනවා. රටවල් හා ස්වයංපාලන ප්‍රදේශ 213ක වෛරසය ව්‍යාප්ත වී ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ. ප්‍රංශයේ කොවිඩ් මරණ සංඛ්‍යාව 30,000 ඉක්මවා ගිය බවද වාර්තා වනවා. මේ වන විට එරට කොවිඩ් පොකුරු 400ක් පමණ සක්‍රියව පවතින බව ප්‍රංශ සෞඛ්‍යාංශ නිවේදනය කළා. එරට සමස්ත ආසාදිත සංඛ්‍යාව 180,000 ඉක්මවා ඇති බවයි වාර්තා වන්නේ. ගත වූ පැය 24 තුලදී දකුණු කොරියාවෙන් කොවිඩ් ආසාදිතයන් 113 දෙනෙකු හඳුනාගත් බව එරට සෞඛ්‍යාංශ පවසනවා. ඉන් 86 දෙනෙකු විදේශයන්ගෙන් පැමිණි අය වන අතර 27 දෙනෙක් සමාජය තුළින් හඳුනාගත් පුද්ගලයන්. කොවිඩ් වසංගතයේ දෙවන රැල්ලට මුහුණ දීමෙන් අනතුරුව මාර්තු 31 වනදායින් පසුව දකුණු කොරියාවෙන් වාර්තා වූ වැඩිම ආසාදිතයන් සංඛ්‍යාව ලෙසයි මෙය දැක්වෙන්නේ. ඇමරිකාවේ කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව ඊයේ දිනේදී 142 ඉක්මවා ගියා. ඒ ගත වූ පැය 24 තුලදී වාර්තා වූ නව ආසාදිතයන් 78,000ත් සමගයි මේ වන විට ඇමරිකාවෙන් පැයකට කොවිඩ් රෝගීන් 2600ක් පමණ වාර්තා වන බව නවතම වාර්තාවක් පෙන්වා දෙනවා. මේ අතර කොවිඩ් පාලනයට දැක් වූ ප්‍රතිචාර දෙස බැලීමේදී ඇමරිකානු ඉතිහාසයේ විශාලතම අසාර්ථකත්වයක් දැක් වූ නායකයා ඩොනල්ඩ් ට්‍රම්ප් බව ඇමරිකා කතානායක නැන්සි පෙලෝසි විවේචනාත්මකව පවසා සිටිනවා. රුසියාවේ සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 8,00,000 ඉක්මවා තිබෙනවා. ඊයේ දින තුලදී පමණක් එරටින් වාර්තා වූ නව රෝගීන් සංඛ්‍යාව 5,811ක්. ඒ අනුව එරට සමස්ත ආසාදිත සංඛ්‍යාව 8,06,720ක් දක්වා ඉහළ ගොස් ඇති අතර සිදුව ඇති මරණ සංඛ්‍යාව 13,046ක්. ඉන්දියාවේ කොවිඩ් වසංගත තත්ත්වය දිනෙන් දින අනතුරුදායක මට්ටමකට ළඟා වන බව වාර්තා වනවා. ඊයේ දින තුලදී පමණක් ඉන්දියාවෙන් වාර්තා වූ නව ආසාදිතයන් සංඛ්‍යාව 48,892ක්. ඒ අනුව එරට මුළු රෝගීන් සංඛ්‍යාව 13,37,022ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මරණ සංඛ්‍යාව 31,406ක්. ජපානයේ ඊයේ දිනදී පමණක් නව රෝගීන් 981ක් වාර්තා වුණා. අකණ්ඩව 100 ඉක්මවා ගිය රෝගීන් සංඛ්‍යාවක් වාර්තා කළ ජපානයෙන් දින 5කට පසු වාර්තා වූ ඉහළම රෝගීන් සංඛ්‍යාව මේ ලෙසයි වාර්තා වන්නේ. ඒ අනුව ජපානයේ මුළු කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 28,251ක් දක්වා ඉහළ ගොස් ඇති අතර සිදුව ඇති මරණ සංඛ්‍යාව 992ක්. පාස්කු ප්‍රහාරයෙන් පසුව ත්‍රස්යන් පිරිසක් ස්වයං ඝාතනයට ලක් වූ සයින්ද මර්දු ප්‍රදේශයේ නිවසෙන් හමු රන් ආභරණ හඳුනා ගැනීමේදී තම දියණිය වූ පුලස්තිනි නොහොත් සාරාවිත ලබා දුන් රන් ආභරණ එහි නොතිබූ බව ඇයගේ මව වන රාසරත්නම් කවීතා පවසනවා. පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයා බලන ජනාධිපති කොමිසම හමුවේ ප්‍රකාශයක් ලබා දෙමිනුයි ඇය මේ බව සඳහන් කළේ. අබ්දුල් රාසික් නමැත්තා තම දියණිය බලහත්කාරයෙන් ඉස්ලාම් ආගමට හරවා කටුවපිටිය දේවස්ථානයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර එල්ල කළ හස්තුන් නම් පුත්කලයාට විවාහ කර දුන් බවද සාක්ෂිකාරිය සඳහන් කළා. තම වැඩිමහල් දියණිය වන පුලස්තිනි මහේන්ද්‍රන් 1996 වසරේ මඩකලපුව තේතාතිව් නම් ගමෙහි උපත ලබා තේතාතිව් මහවිද්‍යාලයෙන් ඉගෙනුම ලැබූ බවයි රාසරත්නම් කවීතා පැවසුවේ. උසස් පෙළ සඳහා ජීව විද්‍යා අංශය තෝරාගත් ඇය
කල්මුණි ප්‍රදේශයේ උපකාරක පන්තියකට සහභාගී වූ බවද සාක්ෂිකාරිය පැවසුවා. ඒ වන විට තමන් අබුඩාබිහි රැකියාවක නිරත වූ බව සඳහන් කළ සාක්ෂිකාරිය 2015 වසරේ ජුනි මාස 29 වෙනිදා තම දියණිය වන පුලස්තිනි උපකාරක පන්තියකට ගොස් නැවතත් නොපැමිණි බව දැනගන්නට ලැබුණු බවද කියා සිටියා. අබ්දුල් රාසික් නම් පුත්කලෙක් තම සහෝදරයාට දුරකථනයෙන් අවතා යමක් ප්‍රකාශ කර සිටි බවද ඇය කියා සිටියා. අබ්දුල් රාසික් නමැත්තා සහෝදරයාට කුමක් ප්‍රකාශ කළේද යන්න රජී අතිරේක සොලිසිටර් ජෙනරාල් වරිය විමසා සිටි අතර ඇය සඳහන් කළේ ඇයව ඉස්ලාම් ආගමට පරිවර්තනය කර ඇති බවට අබ්දුල් රාසික් පවසා තිබූ බවයි. ඒ අනුව තමන් හැකියක්මනින් දිවයිනට පැමිණ අබ්දුල් රාසික් රැඳී සිටි තව්හිද් ජමාත් සංවිධානයේ මාලිකාවත්ත කාර්යාලයට පැමිණි බව සාක්ෂිකාරී පැවසුවා. එහිදී අබායා ඇඳුමකින් සැරසී සිටි දියණිය වන පුලස්තිනි දුටු බවයි ඇය කියා සිටියේ. සිය දියණිය සමග පැය 4ක පමණ කාලයක් කතා බහ කරමින් සිටියේදී යලි නිවසට යාමට කතා කළද ඇය ඊට කැමැති වුවද ඒ දෙස CCTV කැමරා ඔස්සේ නිරීක්ෂණය කරමින් සිටි අබ්දුල් රාසික් සහ තවත් පුද්ගලයන් දෙදෙනෙකු විටින් විට එම ස්ථානයට පැමිණි විට පුලස්තිනි සිය අදහස වෙනස් කරගත් බව සාක්ෂිකාරිය පැවසුවා. අනතුරුව තමන් මාලිකාවත්ත පොලිස් ස්ථානයට ගොස් පැමිණිල්ලක් සිදු කළ අතර අබ්දුල් රාසික් පුලස්තිනිද එම ස්ථානයට කැඳවාගෙන ආ බවයි සාක්ෂිකාරිය සඳහන් කළේ. දින 15ක් ඇතුළත පුලස්තිනි යලි හින්දු ආගමික කටයුතු සිදු කරමින් සිටින්නේ නම් පමණක් ඇයව තමන් සතුව රඳවා ගැනීමට හැකියාව ඇති බව මාලිකාවත්ත පොලිසිය පැවසූ බවද සාක්ෂිකාරිය කියා සිටියා. එසේ නොවුනහොත් දින 15 අවසානයේදී අබ්දුල් රාසික්ට දියණිය යලි බහර දිය යුතු බව පොලිසිය දැනුම් දුන් බවයි සාක්ෂිකාරිය පැවසුවේ. ඉන්පසු තමන් බස් රථයක නැග දියණියද කැටුව නිවෙස් බලා පිටත් වූ බව ඇය සඳහන් කළා. එසේ පැමිණෙන අතරතුර පුලස්තිනි ඇය ඇඳ සිටි අබායා ඇඳුම ඉවත් කළ බවත් නිවසට පැමිණීමෙන් පසු හින්දු ආගමට අනුව කටයුතු කළ බවත් සාක්ෂිකාරිය සඳහන් කළා. කෙසේ වෙතත් දින 15 අවසානයේදී අබ්දුල් රාසික් දුරකථන ඇමතුමක්ගෙන නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවට තර්ජනය කළ බව ඇය පැවසුවා. 2015 සැප්තැම්බර් 24 වෙනිදා අසනීපයක් හේතුවෙන් පුලස්තිනි සමග රෝහලට ගිය අවස්ථාවේ ඇය අතුරුදන් වූ බවයි සාක්ෂිකාරිය පැවසුවේ. මඩකලපුව පොලිසියේ ඒ සම්බන්ධයෙන් එදිනම පැමිණිල්ලක් දැමූ බව සඳහන් කළ රාසරත්නම් කවිතා සිද්ධීන් පසු දින අබ්දුල් රාසික් නැවතත් දුරකථන ඇමතුමක්ගෙන දුව අපි ළඟ ඉන්නේ ඇයව විවාහ කළ දුන්නයයි පැවසූ බවද කියා සිටියා. ඉන් පසු දින තමන් යලි අබ්දුල් රාසික්ගේ කාර්යාලයට පැමිණි බවද සාක්ෂිකාරිය සඳහන් කළා. එහි යන විට පුලස්තිනි සමග හස්තු නැවැත්තාද අබ්දුල් රාසික් සමග තවත් දෙදෙනෙකුද සිට තිබෙනවා. පුලස්තිනි මහේන්ද්‍රන් සිය නම සාරා ජෙස්මින් ලෙස වෙනස් කර තිබුණා. මාලිකාවත්ත පොලිසියට අබ්දුල් රාසික්ගේ මෙම ක්‍රියාව පිළිබඳ පැමිණිලි කළද පොලිසිය එය නිත්‍යානුකූල විවාහයක් යැයි පවසා කිසිවක් සිදු කළ නොහැකි බව පැවසී යැයි සාක්ෂිකාරිය කියා සිටියා. අපි මේ දෙන්නට නිවසක් අරන් දෙන්නම්, සල්ලි දෙන්නම්, ඔයා දැන් යන්නේ යැයි අබ්දුල් රාසික් තමන්ට පැවසූ බවද ඇය කොමිසම හමුවේ සඳහන් කළා. රජ අතිරේක සොලිසිටර් ජෙනරාල් වරිය ප්‍රශ්න කළේ සාරා ජෙස්මින් කිසියම් දිනක ඔබට ඇමතුමක්ගෙන සැමියා වන හස්තුන් සමග වාසය කළ නොහැකිද යන්න පැවසුවේද යන්නයි. ඇය එසේ තමන්ට පැවසු බව කියා සිටි සාක්ෂිකාරිය තම දියණිය අබුඩාබි වෙත 2016 වසරේ ජනවාරි 6 වෙනිදා ගෙන්වාගත් බවද සඳහන් කළා. මාස 4ක පමණ කාලයක් අබුඩාබිහි රැඳී සිටි දියණිය යලි මෙරටට පැමිණි බවයි සාක්ෂිකාරිය සඳහන් කළේ. එසේ පැමිණ සිටියේදී හස්තුන් කත්තන්කුඩි පොලිස් ස්ථානයට කළ පැමිණිල්ලක් මත සාරා ජෙස්මින් කැඳවා විවාහයක් සිදු කර ඔවුන් දෙදෙනා යලි කත්තන්කුඩි ප්‍රදේශයේ පදිංචි කරවූ බව ඇය පැවසුවා. එහිදී පොලිස් ස්ථානයේ වෙත මුස්ලිම් සම්මේලනයේ බොහෝ පිරිසක් පැමිණ සිටි බවයි ඇය කියා සිටියේ. පසුව සාරා නාරම්මල ප්‍රදේශයේ හස්තුන් සමග සිටින බවට තමන්ට දැන ගැනීමට ලැබුණු බව ඇය පැවසුවා. සාරාට රූපවාහිනියේ නැරඹීම, පිරිමි පුද්ගලින් සමග කතාබස් කිරීම, ඡායාරූප ගැනීම ආදිය හස්තුන් තහනම් කර තිබූ බවයි සාක්ෂිකාරිය සඳහන් කළේ. 2019 වසරේ පෙබරවාරි මාස 19 වෙනිදින සිය දියණිය තමන්ට දුරකථන ඇමතුමක් ලබා දී දින කිහිපයකට යලි ඇමතුම් නොගන්නා ලෙස පැවසූ බව එම සාක්ෂිකාරිය සඳහන් කළා. එදා සිට අද වනතුරු දියණියගේ කටහඬ හෝ රූපය තමන් නොදුටු බව සාරාගේ මව හඬා වැටිමින් කොමිසම හමුවේ පැවසුවා. පසුගිය වසරේ අප්‍රේල් 7 වෙනිදා තමන් යලි මෙරටට පැමිණ නාරම්මල පොලිසියට දියණිය සොයා දෙන ලෙස පැමිණිලි කළ බවත් පසුදින තම නිවසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ යයි පවසමින් රොෂාන් යයි නිලධාරියෙකු පැමිණි බවත් සාක්ෂිකාරිය සඳහන් කළා. කෙසේ වෙතත් අප්‍රේල් මාස 21 වෙනිදා ප්‍රහාරයෙන් පසු මාධ්‍ය හරහා තම දියණියගේ ඡායාරූපයක් දැක ගැනීමට ලැබුණු අතර ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට සොයන පිරිස අතර තම දියණිය සිටි බවද සාක්ෂිකාරිය පැවසුවා. පසුව සිදුකිරුණු විමර්ශනවලදී තමන් අම්පාර පොලිසියට කැඳවා සයින්ද මරුදු නිවසේ සිදු පිපිරිම්මාලාවෙන් පසු හමු වූ රත්රන් ආභරණවල ඡායාරූප පෙන්වූ බවත්
තමන් දේනිය වෙත ලබා දුන් ආභරණ එහි නොතිබූ බවත් සාක්ෂිකාරිය පැවසුවා. සිද්ධියෙන් පසුව DNA පරීක්ෂණයක් සිදු කළේද යන්න රජයේ අතිරේක සොලිසිටර් ජෙනරාල් වරිය විමසූ අතර සයින්ද මරුදු නිවසේ මියගිය අය සමග තමන්ගේ DNA වාර්තා නොසැසඳුණු බවද සාක්ෂිකාරිය පැවසුවා. කෙසේ වෙතත් පාස්කු ප්‍රහාරය පිළිබඳ සිදු කරන විමර්ශන වලට අදාළව ප්‍රකාශ ලබා දීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගිය අවස්ථාවේදී සහරාන්ගේ බිරිඳ මුණ ගැසුණු බව සඳහන් කළ සාක්ෂිකාරිය සයින්ද මරුදු නිවසට සාරා තමන් සමග පැමිණ සිටි බව එය සඳහන් කළ බවද පැවසුවා. මේ සමගින් ස්වාධින් රූපහානි රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශය නිමාවට පත්වනවා. අපගේ මේලඟ පුවත් විකාශය රාත්‍රී 9:30ට බලාපොරොත්තු වන්න.